කොහොමද ළමයි? ඉතින් ඔන්න අදත් ලස්සන වෙන්න ආසාවෙන් ඉන්න ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම මගේ ෆුල් බොඩි එකටම කරන ස්ක්‍රබ් එකක් ගැන තමයි කියන්න යන්නේ. ඉතින් ඔයාලා හැමෝටම මේ ස්ක්‍රබ් එක ගෙදරදී ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. පුංචිම පුංචි අමුද්‍රව්‍ය ටිකක් තමයි ඕන වෙන්නේ. මුලින්ම අපිට ඕන වෙනවා කෝපි. ඉතින් ඔයාලට මේකට නෙස්කැෆේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා සීනි, දෙහි, ඊට පස්සේ ඔලිව් තෙල්, ඒ වගේම තමයි මීපැණි. ඉතින් ඔයාලට ඔලිව් තෙල් වෙනුවට පොල් තෙල් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඔයාලට ගොඩක්ම හොඳයි ඔලිව් තෙල් පාවිච්චි කරනවා නම්. මොකද ඔලිව් තෙල් වල සමට හිතකර ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු වෙනවා. ඒ වගේම තමයි ඔලිව් තෙල් වල විටමින් ඊත් අඩංගු වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ ස්ක්‍රබ් එක හදාගන්නේ කියලා. මුලින්ම හොඳට පිරිසිදු කරගනිපු භාජනයක් අරගෙන ඒකට කෝපි කුඩු මේසැහඳි 3ක් එකතු කරගන්න. ඊට පස්සේ ඒකටම සීනි මේසැහඳි 3ක් එකතු කරගන්න. මම මෙතනදී සීනි මැනලා තියෙන්නේ. ඒ නිසා තේහඳකින් තමයි දාගන්නේ මැනගනිපු සීනි ටික. ඊට පස්සේ මේ සීනි ටිකයි කෝපි කුඩු ටිකයි හොඳට කලවම් කරගන්න. මේ ටික කලවම් කරගත්තට පස්සේ මේ පැණි බිඳු දෙක තුනක් එකතු කරගන්න. ඉතින් ඔයාලට මේ පැණි වැඩිපුර තියෙනවා නම් තේ හැඳක් ප්‍රමාණයක් එකතු කරගන්නත් පුළුවන්. ඔයාලට මේ පැණි එහෙම ගන්න පුළුවන් සිංහල ආයුර්වේද කඩවල් වලින්. ඒ කියන්නේ සිංහල බෙහෙත් බඩු තියෙන කඩවල් තියෙන්නේ. අන්න ඒ වගේ ගන්න පුළුවන්. මේ ටික කලවම් කරගත්තට පස්සේ ඔලිව් තෙල් එකතු කරගන්න. මම මෙතනදී ඔලිව් තෙල් මේසැහඳි 4ක් එකතු කරගන්නවා. ඔන්න මං ඉස්සර වෙලා කිව්වා වගේ ඔලිව් තෙල් නැත්නම් ඔයාලට පොල් තෙල් වලුත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඔලිව් තෙල් තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා තමයි මම කිව්වේ. තෙල් ටිකත් එකතු කරගෙන මේ විදියට හොඳට කලවම් කරගන්න. ළමයි ඔයාලා මේ ස්ක්‍රබ් එක වැඩිපුර ඝනට හදාගන්න එපා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රමාණයට වගේ දියාරු වෙන්න ඕන. මොකද ඝනට හදාගත්තොත් ඔයාලගේ මූණ සීරෙන්න බලනවා. අන්තිමටම මම මේකට දෙහි බින්දු දෙක තුනක් දානවා. ඉතින් දෙහි ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. හරි, අපේ ස්ක්‍රබ් එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක ඇප්ලයි කරගන්න. ඉතින් මේක ස්ක්‍රබ් එකක් නිසා මම අතින්ම ඇප්ලයි කරගන්නවා. මොකද ස්ක්‍රබ් කරගන්න ලේසි අතින්. ඉතින් අපි අද හදපු ස්ක්‍රබ් එකේ විශේෂත්වය තමයි මේක ඔයාලට ෆුල් බොඩි එකටම ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මේ ස්ක්‍රබ් එක අතේ ඇප්ලයි කරගන්නවා මම මුලින්. මෙන්න මේ විදිහට ටිකක් අරගෙන රවුම් අතර මසාජ් කරන්න තමයි තියෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න මෙහෙම ස්ක්‍රබ් කරනකොට ගොඩක්ම හෙමින් තමයි ස්ක්‍රබ් කරන්න ඕන. මොකද නැත්තම් අපේ සම සීරෙන්න බලනවා. මොකද සීනි කැට තියෙනවනේ මේකේ. ඉතින් මේ ස්ක්‍රබ් එක ගොඩක්ම හොඳයි ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට. මොකද ඔලිව් තෙල් එහෙම තියෙන නිසා ඔයාලගේ සමේ වියලි බව නැති කරලා සමේ තෙතමනේ රඳා පවත්වාගෙන සම පෝෂණය කරන්න මේ ස්ක්‍රබ් එක ගොඩක්ම හොඳයි. ඒ වගේම තමයි සමේ තියෙන අනවශ්‍ය කුණු දූවිලිවත් කරගන්නත් මේ ස්ක්‍රබ් එකෙන් පුළුවන්. ඉතින් මම මුලින් කිව්වා වගේ මේ ස්ක්‍රබ් එක ඩ්‍රයි ස්කින් එකකට ගොඩක් හොඳයි වගේම තමයි ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් මේක කරනවා නම් ඔයාලා තෙල් ප්‍රමාණය අඩු කරලා ඒ වෙනුවට වතුර ටිකක් කලවම් කරගන්න. මොකද ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් තවත් තෙල් ඇප්ලයි කරොත් පිම්පස් දාන්න බලනවා. ඒ නිසා ඔන්න අද්දක ස්ක්‍රබ් කරගෙන ඉවරයි. දැන් මූණ ස්ක්‍රබ් කරගන්න තමයි හදන්නේ. මේ විදියට ස්ක්‍රබ් එකෙන් ටිකක් අරගෙන ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ හොඳට. ඉතින් ඔයාලා ඇඟිලි තුඩු වලින් හැමිහිට තමයි මේ ස්ක්‍රබ් එක කරගන්න ඕන. මොකද නැත්තම් ඔයාලගේ මූණ සීරෙන්න බලනවා මම ඉස්සර වෙලා කිව්වා වගේ.
ළමයි මං හැමදාම කියනවා වගේ ඔයාලා මූණට මොක්ම හෝ සත්කාරයක් කරනවා නම් ඒක අනිවාර්යෙන් බෙල්ලටත් කරන්න. ඒ කියන්නේ ඔයාලා ක්‍රීම් එකක් ඇප්ලයි කරනවා නම් ඊට පස්සේ ස්ක්‍රබ් එකක් ෆේස් පැක් එකක් ඒ මොනම කරත් ඔයාගේ බෙල්ලටත් ඒ දේ කරන්න. මොකද නැත්තම් මූණ එක පාටක් බෙල්ල තව පාටක් වෙනවා. එතකොට අපි දිහා බලන කෙනෙක්ට ඒක ගොඩක් කැපිලා පේනවා. මූණයි අත් දෙකයි ස්ක්‍රබ් කරගෙන ඉවරයි. දැන් කකුල් දෙක ස්ක්‍රබ් කරන්න තමයි හදන්නේ. ඉතින් මම ඔයාලට කිව්වනේ මේක ෆුල් බොඩි ස්ක්‍රබ් එකක් කියලා. ඉතින් ඒ නිසා ඔයාලට මේ ස්ක්‍රබ් එක කකුල් වලටත් යූස් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ කකුල් වල තියෙන අනවශ්‍ය කුණු දූවිලි ඉවත් කරගන්න, ඒ වගේම මැරුණු හම ඉවත් කරගන්න මේ ස්ක්‍රබ් එක ගොඩක්ම හොඳයි. ඉතින් මේ තියෙන්නේ ස්ක්‍රබ් එක රිමූව් කරගත්තට පස්සේ රිසල්ට් එක. ඇත්තටම මූණට ලස්සන ග්ලෝ එකක් එනවා. ඒ වගේම තමයි අත්වලටත් ලස්සන ග්ලෝ එකක් එනවා. ඊට පස්සේ මට දැනුණ තවත් වෙනසක් තමයි අත්වලට ස්මූත් ගතියක්. ඒ කියන්නේ සිනිඳු බවක්, අන්න එහෙම සිනිඳු බවක් එනවා. ඉතින් මෙන්න මේක තමයි ෆුල් බොඩි ස්ක්‍රබ් එක. කැමති කෙනෙක් ඉන්නවා නම්, ආස කෙනෙක් ඉන්නවා නම් මේක කරලා බලන්න පුළුවන්. එහෙනම් ආයෙත් ලස්සනම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි, දෙවි පිහිටයි ඔයාලා හැමෝටම.